හයි බුවන් අදත් අපි එකතු වෙලා ඉන්නවා ටීච්මී ඔන්ලයින් වැඩසටහනත් එක්ක අද අපි කතා කරන්න හදන්නේ ගණිතය 11 ශ්‍රේණිය 5 වෙනි පාඩම ඝන වස්තුවල පරිමාව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක සමහර විට බොහෝ දුරට ඔයගොල්ලන් බලන පළවෙනි වීඩියෝ එක නොවෙන්න පුළුවන් ඉතින් මිට පෙර වීඩියෝ හතරක්ම බලලා ඇති කියලා විශ්වාස කරනවා ඉතින් 5 වෙනි වීඩියෝ එකෙත් අපි කලින් හතරේ වගේම ඔයගොල්ලන්ට වැදගත් යමක් දෙන්න තමයි අපි සූදානම අපි ආරමුණු වෙන්නෙම ටීෂ්මී ඔන්ලයින් කියලා කියන්නේ ලංකාවට ඔන්ලයින් ටියුෂන් කලාව හඳුන්වා දුන් කණ්ඩායම. ඉතින් අපේ ආරමුණ වෙන්නේ ඔබගේ කාලය, ධනය, ශ්‍රමය සියල්ල ඉතිරි කරලා ඔබගේ දෙපා මූලටම අධ්‍යාපනයේ අන්තර්ජාලය තුලින් රැගෙන එන්න. ඉතින් ඒකේ තවත් එක් පියවරක් විදිහට තමයි මේ වැඩසටහනත් ක්‍රියාත්මක වෙන්නේ. අපි අදත් බලමු කොහොමද මේ පස්වෙනි පාඩමේ කතා කරලා තියෙන දේවල් සාරාංශගතකරණය සහ පුනරීක්ෂණ අභ්‍යාසය සහ අභ්‍යාසයන් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ ලැබෙන දේවල් ටික කියලාම තියෙනවා. මෙම් පාඩම ඉගෙනීමෙන් ඔබට සුජු පිරමීඩයක සුජු කේතුවක හා ගෝලයක පරිමාව ගණනය කිරීමට හැකියාව ලැබෙනවා කියලා. එහෙනම් කේතුව ගෝලය සහ පිරමීඩයක පරිමාව ගන්න තමයි මෙන්න මේකෙන් දැන් අපිට පුළුවන්කම ලැබෙනවා කියලා කියන්නේ. මීට පෙර ඔබ විසින් අධ්‍යයනය කර ඇති ඝන වස්තු කීපයක රූප සටහන් පහත දැක්වෙනවා. ඒවායේ පරිමාව සෙවූ ආකාරය මතකයට නගා ගනිමින් දී ඇති වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. දැන් අපි බලමු දැන් මේ අභ්‍යාසයේද පුනරීක්ෂණ අභ්‍යාසයේ දීලා තියෙන්නේ මේ පාඩමට අදාළව නෙමෙයි. එහෙනම් පුනරීක්ෂණ පාඩේ දීලා තියෙන්නේ මෙතෙක් ඔබේ දැනුම පරීක්ෂා කිරීම සඳහා. ඒ කියන්නේ 10 ශ්‍රේණියට ඔබ ඉගෙනගත් දැනුම කෙසේද යන්න ඔබට මතකයිද නැද්ද යන්න දැන ගැනීම සඳහා මේ තමයි මේ අභ්‍යාසය අපිට දීලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මතක් කරගෙන ඝනකයක ඝනකාභයක ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක සහ සිලින්ඩරයක පරිමාවන් ගත්තේ කෙසේද කියලා. ඝනකයක මතක ඇති. අපි ඝනකයක පරිමාව ගත්තේ යම් කිසි හරස් කඩයක වර්ගඵලය අරගෙන ඒ උසින් ගුණ කිරීමෙන්. ඝනකාභයත් එසේම තමයි. යම් කිසි හරස් කඩයක වර්ගඵලයගෙන අරගෙන ඒ උසින් ගුණ කිරීමෙන්. එතන ඝනකයක් සහ ඝනකාභයක් අතර වෙනස තියෙන්නේ ඝනකයක පාදයන් සියල්ල සමානයි. හැබැයි ඝනකාභයක පාදයන් සියල්ල සමාන නෑ. නමුත් සංකල්පයේ එකයි පරිමාව සම්බන්ධයෙන් සංකල්පයේ එකයි පරිමාව ගැනීමේදී ඔබ සිදු කළ යුත්තේ දිග පළල උස ගුණ කිරීම තමයි. දිග සහ පළල ගුණ කිරීමෙන් වර්ගඵලය එනවා කියලා ඔබට පැහැදිලිව ඇති. ඒ වගේම මේ උසෙන් ගුණ කිරීම පරිම උසගිනි උසෙන් ගුණ කිරීමෙන් පරිමාව ලැබෙනවා කියලත් පැහැදිලි ඇති. ඉතින් මම 10 වසර දේවල් ටික නිසා අපි චුට්ටක් තරමක් ඉක්මනින් යමු. මෙහෙනම් පරිමාව සමානයි A ගුණ කිරීම A. මම කලින් කියපු විදිහට මෙන්න මේ A ගුණ කිරීමේ කියලා කියන්නේ වර්ගඵලය. එහෙනම් වර්ගඵලය ගුණ කිරීම උස කියන්නේ පරිමාවට සමාන වෙනවා. ඝනකාභයකත් එසේම තමයි. ඝනකාභයක පරිමාව ගන්න පුළුවන් දිග simple A, පළල simple B, උස simple C. ඉතින් මේ දිග සහ පළල ගුණ කරාම වර්ගඵලය අපිට ලැබෙනවා. වර්ගඵලය ගුණ කිරීම උස සමාන වෙනවා පරිමාවට. එහෙනම් යම්කිසි වස්තුවක ඒකාකාරව අපිට කපා ගන්න පුළුවන් නම් අන්න ඒක හොඳින් තේරුම් ගන්න හොඳ ලක්ෂණයක්. යම්කිසි වස්තුවක් ඒකාකාරව අපිට කපා ගන්න පුළුවන් නම් දැන් උදාහරණයක් විදිහට මම මේ ඇඳිරෙයි මේ දෙපැත්තට මෙන්න මේ රේඛාව මෙන්න මෙහෙම කපලියවත් කරන්න පුළුවන් නම් දැන් ඔබට පේනවා ඇති මම යම්කිසි රේඛාවක් ඇඳා යම්කිසි කොටසක් ඇඳ දැන් ඊයන් අර පාම් පෙත්තක් කපලා ඉවත් කරනවා වගේ මෙන්න මේ කොටසින් කපලා මේ පරිමා කොටස ඉවත් කරන්න පුළුවන් නම් මට පුළුවන්. අන්න එතකොට එහෙම අවස්ථාවන් වලදී අපිට පරිමාව අවශ්‍ය නම් අදාළ හරස්කඩ වර්ගඵලය අරගෙන මෙන්න මේ උසෙන් ගුණ කරාම පරිමාව වෙනවා. මෙහෙත් එහෙමයි. මේ යම්කිසි හරස්කඩ වර්ගඵලයක් අරගෙන උසෙන් ගුණ කරා නම් පරිමාව ගන්න පුළුවන්. ඒ සංකල්පයම මත අපි යමු මෙතෙන්ටත්. ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක පරිමාව අවශ්‍ය නම් මට අර ඒකාකාර ලෙස කැපිය හැකි පෘෂ්ඨය මතට ඇවිල්ලා මම මෙන්න මේ විදිහට
මට මෙන්න එක පාන් පෙත්තක් කපනවා වගේ මෙන්න එහෙම කපන්න පුළුවන් නේද? මෙන්න මේ කොටසින් කපලා ඉවත් කරොත් කොටසක් කපාගෙන මේ හැම තැනම මට මෙන්න මේ විදියට රේඛා කපලා ඉවත් කරන්න පුළුවන්. ඒ කපන හැම තැනේම කැපුවට පස්සේ මට පේන්න ගන්නේ මෙන්න මේ ත්‍රිකෝණ හැඩයම තමයි. අන්න එහෙම අවස්ථාවල අදාළ හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කරාම පරිමාව වෙනවා. ඉතින් වෘත්තයට සිලින්ඩරයට ආවත් එහෙමයි. මේ සිලින්ඩරේ මම මේ අතට කොහෙම කැපුවත් එන්නේ නැවතත් මට පේන්න ගන්නේ වෘත්තයක්ම තමයි. ඒ වෘත්තයේ වර්ගඵලය උසෙන් ගුණ කරාම පරිමාවක් එනවා කියලා මට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම මෙතන කියලා තියෙන්නේ හරස්කඩ වර්ගඵලය සහ පරිමාව අතර සම්බන්ධය ඝනකය ඝනකාභය ත්‍රිකෝණාකාර ප්‍රිස්මය සහ සිලින්ඩරය අතර. ඉතින් දැන් මෙන්න මේ වගුව ඔබට මතක් හිටින්නත් එක්ක දැන් අපි පුරවලා බලමු. හරි බලන්න. ඝනකයක නම් අවශ්‍ය හරස්කඩ වර්ගඵලය ඝනකයේ අපිට දීලා තියෙන පාදයක් A කියලා. එහෙනම් හරස්කඩ වර්ගඵලය A වතාවක් A කියලා දාන්න පුළුවන්. ඒ වගේම ඝනකයේ පරිමාව නම් අවශ්‍ය අදාළ වර්ගඵලය උසෙන් ගුණ කරාම පරිමාව වෙන නිසා A ගුණ කිරීම A කියලා දාන්න පුළුවන්. මෙයා තවත් සවිස්තරාත්මකව කියනවා නම් මෙයා සමානයි A වර්ගවලට, මෙයා සමානයි A ඝනයට. ඝනකාභයක මං කිව්වා හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කිරීම ප්‍රමාණවත් කියලා. හරස්කඩ වර්ගඵලය ගන්න පුළුවන් A ගුණ කිරීම B ගෙන්, උස ගන්න පුළුවන් C ගෙන්. එහෙනම් මට යා සමානයි කියලා කියන් සමා වෙන්න. හරස්කඩ වර්ගඵලය විතරයි මෙතන අහලා තියෙන්නේ. එහෙමනම් දිග ඵලණෙන් ගුණ කරන් ප්‍රමාණවත්, ඒකෙන් මට වර්ගඵලය ගන්න පුළුවන් A B කියලා. ඒ වගේම පරිමාව අවශ්‍ය නම්, එහෙනම් දිග ඵලණෙන් ගුණ කරලා උසෙන් ගුණ කිරීම අවශ්‍යයි. එහෙමනම් A ගුණ කිරීම B ගුණ කිරීම C කියලා දාන්න පුළුවන්. A ගුණ කිරීම B ගුණ කිරීම C කියලා කියන්නේ මට දැන් ගන්න පුළුවන් A B C කියලා. C කියලා ගත්තෙන් මම උස. ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක, එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලයේ වතාවක් ලම්බුසෙන් මට ගන්න පුළුවන් අදාළ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ මේ පරිමාව. නමුත් ඉස්සෙල්ලා අහලා තියෙන හරස්කඩ වර්ගඵලයනේ. එහෙමනම් මම ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය ගන්නම්. ත්‍රිකෝණාකාර කොටස ගැන කතා කරද්දී ත්‍රිකෝණයක වර්ගඵලය අපි දන්නවා භාග වතාවක් ආධාරක පාදයේ A වතාවක් ලම්බ උස H කියලා. එයා මට ලියන්න පුළුවන් AH බෙදීම දෙකයි කියලා. ඒ වගේම පරිමාව නම් අවශ්‍ය එම AHL බෙදීම AH බෙදීම දෙක ගුණ කළ යුතුයි උසෙන්. එහෙනම් මට එයා ලියන්න පුළුවන් AHL බෙදීම දෙකයි කියලා. සිලින්ඩරෙත් එහෙමයි. සිලින්ඩරේ හරස්කඩ වර්ගඵලයට තියෙන වෘත්තයක් අදාළ වෘත්තයේ වර්ගඵලය අරගෙන එය උසින් ගුණ කරාම පරිමාව ගන්න පුළුවන්. ඉතින් වෘත්තයක පරිමාව අපි මේ වර්ගඵලය අපි දන්නවා පයි ආර් වර්ග කියලා. පයි ආර් වර්ග, ඒ වගේම එම පරි ආර් වර්ග උසින් ගුණ කරාම වර්ග පරිමාව ගන්න පුළුවන් පයි ආර් වර්ග H කියලා. හොඳයි, එහෙමනම් දැන් අපි මේ ගණන් ටික හදලා බලමු. දැන් අර මම කලින් කිව්ව පරිමාව හොයන එක සිලින්ඩරේ ත්‍රපීසියමේ ඝනකයේ සහ ඝනකාභයක පරිමාව හොයන විදිය සූත්‍රයකින් දැනගත්ත ඝනකින් හදලා බලමු පුතේ කොහොමද හදන්නේ කියලා. පැත්තක දිග ඒ වූ ඝනකයක පරිමාව ගණනය කරන්නලු. මම දැනගත්ත පැත්තක දිග ඒ වූ ඝනකයක පරිමාව දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියලා. ඉතින් දිග සිම්පල් A, පළල සිම්පල් A, උස සිම්පල් A නිසා පරිමාව ඒ ඝනය කියලා ලියන්න පුළුවන්. එහෙමනම් 10 ඝනය කියලා කියන්නේ 10.3. ඒ කියන්නේ 10 ඝන සෙන්ටිමීටර්. ඔක තවත් විදියකින් කියනවා නම් ඝන සෙන්ටිමීටර් 1000ක් කියලා කියන්නේ ඝන මීටර් 1ක් කියලා කියන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට තව සාකච්ඡා කරමු කොහොමද මේ ඒකක අතර දෝලනය වෙන්නේ කියලා. ඉතින් අපිට දැන් කියනවා දිග 15 සෙන්ටිමීටර්ද, පළල 10 සෙන්ටිමීටර්ද, උස 8 සෙන්ටිමීටර්ද ඝනකයක පරිමාව සොයන්නලු. කලින් සංකල්පයම තමයි
දිග පළල උස ගුණ කිරීමෙන් මට පරිමාව ගන්න පුළුවන්. දිග පළල උස තුනම දීලා තියෙනවා. මට තියෙන්නේ ගුණ කරන්න විතරයි. 15 ගුණ කිරීම, 10 ගුණ කිරීම, 8 කියලා මට දැන් ලියන්න පුළුවන්. 15 රක් අට මන් දන්නවා 120යි කියලා. 120ට මේ බිංදුව දැම්මම 1200යි. ඒකකේ සෙන්ටිමීටර තුන් පාරක් ගුණ වුණානේ. එහෙනම් ඝන සෙන්ටිමීටර කියලා මතක තියාගන්න. පරිමාවේ ඒකකය ඝන සෙන්ටිමීටර, එහෙම නැත්නම් ඝන මීටර. සෑම විටම ඒකකය ඝනය අගයකින් ගුණ වෙලා තියෙනවා කියලා මතක තියාගන්න. හේතුව අපි මාන තුනක ගුණිතයකින් තමයි පරිමාවක් ගන්නෙ. ඉතින් 1200යි ඝන සෙන්ටිමීටර කියලා ලියන්න පුළුවන්. දැන් අපිට කියනවා ඒත් එක්කම අරය 7 cm ද උස 20 cm ද වන සිලින්ඩරයක පරිමාව ගණනය කරන්න කියලා. සිලින්ඩරයක පරිමාව මම කලින් කිව්ව පැහැදිලි කරලා අදාළ හරස්කඩ වර්ගඵලය වන වෘත්තයේ වර්ගඵලය උසෙන් ගුණ කිරීම පරිමාව එනවා කියලා. හරස්කඩ වර්ගඵලය මට ගන්න පුළුවන් 5r වර්ග වලින්. ඒ වගේම එයා ගුණ කරනවා උසින් උස h වලින්. ඉතින් දැන් මම ආදේශ කරන්නම් pi r වර්ග වල pi කියන්නේ 22 බෙදීම 7යි r කියලා කියන්නේ මට දැන් අරය දීලා තියෙනවා 7යි කියලා 7 වර්ග නිසා මම 7 දෙපාරක් ලියන්නම් හැබැයි එහෙම නැත්තම් 7 වර්ග කියලා මෙහෙම ලියුවත් ප්‍රමාණවත් නමුත් පහසුළු කිරීමේ පහසුව තත්රඳහා මම 7 වර්ග 7 දෙපාරක් විදියට ලියා ගන්නම් ඉතින් උස දීලා තියෙනවා මට 20යි කියලා දැන් අපි කැපෙන පද කපලා සුළු කරලා බලමු යම් කිසි ප්‍රකාශනයක ලවයේ සාහාරයේ සමාන පද තියෙනවා නම් කපා ඉවත් කරන්න පුළුවන්. ඒක අපේ සුළු කිරීමට තවත් පහසු වෙනවා. ඉතින් pi r වර්ගයට 22 බෙදීම 7 දාලා අරය 7 වතාවක් 7 ඒ වගේම උස 20 දැද්දි මේ 7ට මේ 7 කැපිලා ඉවත් වෙලා යනවා. ඉතින් දැන් මට ඉතුරුනේ 22 ව 7ක් සහ 20ක්. 22 ව 7ක් 154යි. 154 දෙකෙන් ගුණ කරාම අපි දන්නවා 152ක් 300යි 4යි 4යි 8යි නිසා 308ක් කියලා මතක ඇරිතා බිංදුවක් මෙන්න මෙතන තිබ්බා ඒ බිංදුවක් මෙතනින් දාගත්තම 3080යි සෙන්ටිමීටර ඝන මං කලින් කිව්ව පරිමාවක ඒකක ඝන සෙන්ටිමීටර කියලා. ඉතින් ඔන්න ඔය විදියට මේ අදාළ සිලින්ඩරේ පරිමාව හොයද්දි අපි යමු පස්වෙනි ගානට කියනවා රූපයේ දැක්වෙන ප්‍රිස්මයේ පරිමාව ගණනය කරන්න කියලා. ප්‍රිස්මයේ පරිමාව හොයන්න ක්‍රමය අපි ලේසියෙන් කිව්වා අදාළ හරස්කඩ වර්ගඵලය මෙන්න මේ වර්ගඵලය මෙන්න මේ උසෙන් ගුණ කිරීම ප්‍රමාණවත් කියලා. එහෙමනම් පරිමාව සමාන වෙනවා ත්‍රිකෝණයේ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උසට. ඉතින් ආදේශ කරමු හරස්කඩ වර්ගඵලයට තියෙන ත්‍රිකෝණයක් ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන් භාගවතාවක් ආධාරක පාදයේ 8 වතාවක් ලම්බ උස 6යි කියලා. ඉතින් උස 15 නිසා 15 ගුණ කරමු. කැපෙන පද කපලා ඉවත් කරමු. හරය සහ ලවය සමාන පද හෝ සාධක තිබේ නම් කපා ඉවත් කරන්න පුළුවන්. දෙක දෙකෙන් බෙදුවම 1යි. ඒ වගේම 8 දෙකෙන් බෙදුවම 4යි කියලා අපි දන්නවා. ඉතින් 4 වරක් 6 24යි. 24 ගුණ කිරීම 15යි. මෙන්න මේ ඕනම සංඛ්‍යාවක් 15 ගුණ කරද්දී ලේසි ක්‍රමයක් තියෙනවා හොඳින් මතක තියාගන්න මම මේ කියන්න හදන්නේ මොකද්ද කියලා. සංඛ්‍යාවක් 15 ගුණ කරද්දී ලේසිම ක්‍රමය තමයි 10 ගුණ කරන්න 5 ගුණ කරන්න මේ දෙක එකතු කරන්න. සංඛ්‍යාවක් මේ 240 10 ගුණ කරාට පස්සෙ තමයි 24 10 ගුණ කරාම 240යි. 5 කියන්නේ ආයේකේ භාගයයි 120යි. ඒක 240 120යි කියලා කියන්න අපිට 360ක් කියලා පහසියෙන් දාගන්න පුළුවන්. ඒකට සඳහා කොළ අවශ්‍ය වුණේ නැහැ. කොළවල ලියලී ඉන්න ඕනුනේ නැහැ. මනෝමයෙන්ම හිතා ගන්න පුළුවන්. 15 ගුණ කරේ 10 ගුණ කරා සහ 5 ගුණ කරා මේ දෙක එකතු කරා. 240 + 120 360යි කියලා ලියන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් ඔන්න ඕක තමයි අපේ මෙතෙක් 10 අතර ඔබේ දැනුම පරීක්ෂා කරන්න අපිට දීලා තිබ්බ අභ්‍යාසය. නමුත් මේ නෙමෙයි අපිට උගන්වන්න තියෙන්නේ. අපිට උගන්වන්න තියෙන්නේ මෙන්න මේක. අද අපි ඉගෙන ගමු අපේ වසරට අදාළ පාඩම පතුල සමචතුරස්‍ර සුජු පිරමීඩයක පරිමාව. දැන් අපි ගන්න හදනවා පතුල සමචතුරස්‍ර හැඩයක් තියෙන සුජු පිරමීඩයක පරිමාව. අන්න ඒක තේරුම් ගන්නත් එක ක්‍රියාකාරකමක් ඔබේ පෙළපොතේ ඔබ වෙනුවෙන් පවරා තියෙනවා. ඒක ඔබ තනිව කිරීම ඔබට බාරයි. ඒකෙන් ඔබට පුළුවන් වෙයි යම් අදහසක් ගන්න මොන වගේ දෙයක්ද මේ මම මේ පරිමාව කියලා හොයන්න යන්නේ කියලා. ඒත් එක්කම අපි ඉස්සරහට යමු. ඉතින් එහෙමනම් පිරමීඩේ පරිමාව හොයන්න එනවා මෙන්න මේ සූත්‍රය.
අපිට මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. දැන් ඔබ තනිව කියව. ඔබ තනිව කියාගත්ත නම් කලින් බලාගත්ත නම් දැන් තේරෙනවා ඇති. පිරිමියක පරිමාව 3 ගුණයක් සමාන වෙනවලු ඝනකයක පරිමාව. ඒ කියන්නේ ඝනකයක පරිමාවෙන් 3න් එකක් ඝනකාභයේ පරිමාවට සමාන වෙනවා කියන එක තමයි කියන්න හදන්නේ. ඉතින් ඝනකාභයේ පරිමාව අපි දන්නවා දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස කියලා. නමුත් මෙහි පාදයන් යට තියෙන සමචතුරස්‍රයක් නම් අදාළ දිග සහ පළල සමාන වෙන නිසා අපිට කියන්න පුළුවන් අදාළ සිලින්ඩරේ පරිමාව දිග සහ පළල සමාන නිසා ඒවල ගුණ කිරීම A ගුණ කිරීම අදාළ උස H කියලා. ඒකෙන් 3න් එකක් කියන්නේ ඒක බෙදීම 3 කියලා. ඉතින් මට මේ සිලින්ඩරේ පරිමාව ලියන්න පුළුවන් A වර්ග H බෙදීම 3 කියලා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ 3න් එකයි A වර්ග H කියලා. ඉතින් අපි දැන් යමු නිදසුනකට. මේ නිදසුනේ අපිට විස්තර කරලා තියෙනවා සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක ටික 15 cm ද උස 10 cm ද වූ සුදු පිරමීඩයක පරිමාව සොයන්න කියලා. ඉතින් පිරමීඩයේ පරිමාව 3න් එකයි A වර්ග H කියලා කියලා තියෙනවා. ඉතින් 3න් එකයි A වර්ග ඒ කියන්නේ අදාළ පාදේ වතාවක් උස සුළු කරාට පස්සේ 750ක් එනවා. ඉතින් අපි යමු ඉදිරියට සාකච්ඡා කරන්න මේ සම්බන්ධව තවදුරටත්. අපිට කියනවා 5 එක අභ්‍යාසයේ සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග 5 cm පිරමීඩයක උස 9 cm නම් ඒ පරිමාව ගණනය කරන්න කියලා. අපිට අපි දන්නවා දැන් දැනගත්තා පරිමාව සමාන වෙනවා කියලා. පරිමාව සමාන වුණා 3න් 1යි A වර්ග H කියලා. ඉතින් දැන් පරිමාව තමයි අපෙන් අහන්නේ. පරිමාව සමානයි 3න් 1යි A කියලා කිව්වේ අදාළ පාදයේ පැත්තක දිග. එහෙනම් 5 වර්ගය කියලා කියන්නේ 5/5 ගුණ කරනවා උසින් උසට ඇවිල්ලා තියෙන 9යි. ඉතින් කැපෙන පද කපලා සුළු කරලා බලමු. මේ 3ට 9වා 3ට 3ක් තියෙන නිසා 3ක් බවට පත් වුණා. 5/5 25යි 25/3 75යි 75යි වාර ඝන සෙන්ටිමීටර කියලා මට ලියන්න පුළුවන් අදාළ පරිමාව. ඉතින් ඊළඟට කියනවා සමචතුරස්‍රාකාර ආධාරකයේ වර්ගඵලය 36යි වර්ග සෙන්ටිමීටර පිරමීඩයක උස 10 cm නම් පරිමාව ගණනය කරන්න කියලා. ඉතින් අපි බලමු පරිමාව තමයි අහන්නේ. පරිමාව 3න් 1යි A වර්ග දෙයන්ටත් දීලා යම් කිසි පාදයක අදාළ සමචතුරස්‍ර පාදයේ එම නැත්නම් හරස්ය අදාළ යටම කොටසේ වර්ගඵලය ඒ කියන්නේ A වර්ග කොටස 36යි කියලා දීලා තියෙනවා. ඉතින් A වර්ග වෙනුවට මම දාන්නම් 36ක් ගුණ කිරීම H වෙනුවට දාන්නම් මට දීලා තියෙන 10. කලින් වගේමයි කැපෙන පද කපලා ඉවත් කරලා දාමු. 3ට 3ව 1යි 36ට 3ව 12ක් කියලා දෙද්දී 12ව 10ක් 120ක් ලෙස ඝන සෙන්ටිමීටර වලින් මට පිළිතුර ලැබෙනවා. ඉතින් මම දැන් ඊළඟ ගානටත් කියලා බලන්නම්. තවදුරටත් ඔයගලන්ට මෙය පහසුවෙන් තේරුම් ගැනීම සඳහා සමචතුරස්‍රාකාර පිරමීඩයක උස 16 cm නම් හා එහි පරිමාව 256යි ඝන සෙන්ටිමීටර නම් ආධාරකයේ පැත්තක දිග හනවා. ඒ කියන්නේ A කොටස තමයි A කියන්නේ මොකද්ද කියලා අහන්නේ. පරිමාව වෙනකොට මම 256 දාලා සමානයි 3න් 1යි පැත්තක දිග වෙනකොට A වර්ග දාලා H වෙනකොට අදාළ දීලා දිග 12 කියලා දාන්නම්. දැන් කැපෙන පද කපලා ඉවත් කරලා බලමු. මේ 3ට 3ව 1යි 12ට 3ව 4 වෙද්දී A වර්ග සමාන වෙනවා 256 බෙදීම 4 කියලා. දෙපැත්තේම වර්ගමූල මම පහසුවෙන්ම ගන්නම්. තවස් සුළු කරන්නේ නැතුව ඒක තවත් ලේසියි කියලා මම විශ්වාස කරනවා. A සමානයි 256 බෙදීම 4 වර්ගමූල. ඉතින් අපි දන්නවා 256 වර්ගමූල 16යි කියලා. අපි දන්නවා 4 වර්ගමූල 2යි කියලා. 16 බෙදීම 2 කියලා කියන්නේ 8යි. එහෙමනම් පැත්තක දිග 8ක් වෙච්ච පිරමීඩයක
පරිමාවක් තමයි අපිට 256ක් කියලා කියලා තිබිලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම ඔබට පේනවා ඇති හැම කොටසෙම අදාළ උස මේ සූත්‍ර දාන්න විතරයි තිබ්බේ. තුනෙන් එක වතාවක් A වර්ග H දැම්මනම් ඔබට ඕනෑම පිරමීඩයක හැබැයි ඒක කොන්දේසියක් මත එම කොන්දේසිය තමයි අදාරකවාදය සමචතුරස්‍රාකාර හැඩයක් වී යුතුයි. එසේ තියෙන පිරමීඩයක පරිමාව ඔබට තුනෙන් එක වතාවක් A වර්ග වතාවක් H තුලින් හොයා ගන්න පුළුවන් කියලා තීරුම් ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපි යමු සුජූත කේතුවක පරිමාව හොයන්න. ඒකෙනුත් අපි විශ්වාස කරනවා ඔබට යම් කිසි දෙයක් අපේ කියන විදියෙන් තීරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු දැන් පිරමීඩෙන් කේතුවට ගිහිල්ලා කේතුවක පරිමාව ගැන කතා කරමු. හැබැයි මෙතන යම් කිසි වචනයක් විශේෂාර්ථයක් විදියට මට පෙන්눔 කරලා තියෙනවා. සුජූත කියන කතාව කේතුවක් කියලා කියන්නේ මොකක්ද කියලා මතක් කරගමු. අපි එදිනදා ජීවිතයේ ඕනතරම් කේතු දකිනවා. නත්තල් කාලේ නත්තල් සීයලාගේ ඔළුවේ තියෙන කේතුව. උපන්දින සාදයකගේ කුඩා දරුවෙක් විශේෂ අවස්ථාවන් වලදී කුඩා දරුවන් ඔළුවේ රඳවන තොප්පිය කේතු හැඩයක් වෙනවා. අයිස්ක්‍රීම් එකක් අද්දි අයිස්ක්‍රීම් කෝන් එක කේතුවක් කියලා කියනවා. ඇත්තටම කෝන් එක කියන නම ආවෙත් ඒ නිසාම තමයි. කේතුවට අපි ඉංග්‍රීසියෙන් කියන වචනය කෝන් එක කියලා. එහෙනම් අයිස්ක්‍රීම් එක කෝන් එක කේතුකාර හැඩයක් දන්නවා. ඔබ පාරේ ගමන් කරන විට වාහන නවත්වීම සඳහා වාහන නවත්වන්න එපා කීම සඳහා පාර අයිනේ නවත්තල පාර අයිනේ තබා තියෙන කෝන් මේ උල් ස්වභාවයක් තියෙන වස්තුන් ඔබ දැකලා ඇති. ඒකත් අපිට කේතුවක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙමනම් අන්න එසේ කේතුවක පරිමාව හොයන්න තමයි යන්නේ. අන්න එසේ කේතු ආකාර කිහිපයක් තියෙනවා. මම මෙහෙම ඇන්දත් ඒක කේතුවක් තමයි. ඒ වගේම නිවැරදි මාකාරයෙන් හරියට මෙන්න මෙහෙම ඇන්දත් ඒක කේතුවක් තමයි. එතකොට මෙන්න මෙයාගෙත් මෙයාගෙත් වෙනස බලන්න. මෙයාගේ හරියටම මෙන්න මේ ශීර්ෂය හරියටම ආධාරකයේ මධ්‍ය ලක්ෂයට ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ දුරත් සමාන වෙනවා. මෙන්න මේ ආකාරයේ කේතු වලට අපි කියනවා සුජූත කේතුවක් කියලා. නමුත් මෙයාගේ ශීර්ෂය ඇන්දොත් තවදුරටත් අර මං කලින් කිව්ව කතාව තෘප්තිමත් වෙන්නේ නැහැ. එහෙනම් මෙයාගේ ශීර්ෂය තියෙන්නේ මෙන්න මේ ආකාරයට. එහෙනම් මෙන්න මෙයා මට ගන්න බෑ සුජූත කේතුවක් කියලා. මෙන්න මේ ආකාරයේ කේතු ගැන නැතුව මම දැන් මේ ඇන්ද සුජූත කේතු ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. ඒ ගැන තවදුරටත් විස්තරාත්මකව මං එහා පිටුවේදී සාකච්ඡා කරන්නම්. ඉතින් හරවන්න ඔබේ පොතේ එහා පිටට දැන් අපි ගිහිල්ලා බලමු. ඉතින් එහෙමනම් දැන් අපි යමු අදාළ කේතුවේ පරිමාව හොයන්න. කේතුවේ පරිමාව හොයද්දී ක්‍රියාකාරකමක් දීලා තියෙනවා පුතේ. ඒක කියවලා බලන්න. ඒ ක්‍රියාකාරකමේ තියෙනවා පැහැදිලිවම කේතුවක පරිමාව සිලින්ඩරයක පරිමාවෙන් තුනෙන් එකක් කියලා. කේතුවේ පරිමාව තුනෙන් එකක් නම් සිලින්ඩරයේ පරිමාවෙන් මම දන්නවා සිලින්ඩරයේ පරිමාව 5R වර්ග H කියලා. එයා බෙදමු තුනෙන්. තවත් විදියකින් මේක ලියනවා නම් 1 යට 3යි ගුණ කිරීම 5R වර්ග H කියලා ගන්න පුළුවන්. එහෙමනම් ඔන්න ඔය විදියට කේතුවේ පරිමාව ගන්න පුළුවන්. එතකොට කේතුවේ පරිමාව 5R වර්ග H තුනෙන් බෙදද්දී R වෙනුවට ගන්න වෙන්නේ අදාළ කේතුවේ අර වෘත්තාකාර කොටසක් තිරුණේ ආධාරකයට අන්න එහි අරය H කියලා කියන්නේ හරියටම කේතුවේ ශීර්ෂයේ උස. ඕක නිවැරදිම තේරුම් ගන්න අවශ්‍ය නම් දැන් අපි යමු අභ්‍යාසයකට. අන්න අභ්‍යාස තුලින් මෙන්න මේ ගන්න හරියට තේරුම් ගමු. ඉතින් එහෙමනම් අපි බලමු මේ නිදසුන් එක. අපිට කියනවා අරය 7 cm ද උස 12 cm ද කේතුවක පරිමාව සොයන්න කියලා. අරය දීලා 7යිලු උස 12යිලු කේතුවක පරිමාව අපි දැනගත්තා 3න් 1යි 5R වර්ග H කියලා. 3න් 1 එහෙම ආදේශ කරද්දී 5 වෙනුවට 22 බෙදීම 7 ආදේශ කරද්දී R වෙනුවට ආදේශ කරන්නේ මෙන්න මෙතන තියෙන මේ ආධාරක වෘත්තයේ අරය. අදාළ ආධාරක වෘත්තයේ අරය 7යි කියලා දීලා තියෙනවා. ඉතින් මං එහෙමනම් එයා 7යි කියලා දාන්නම්. 7 නැවත 7ක් කියලා දාන්නම්. 7ේ වර්ග අහන නිසා එයා ගුණ කරන්නම් උසෙන් උස 12යි කියලා තියෙනවා. මතක තියාගන්න පුතේ මේ උස කියලා කියන්නේ මේ ශීර්ෂයේ උස මිසක් මේ ඇල උස නෙමෙයි. ඇල උස අපි L කියලා හඳුන්වනවා. මේ අදාළ ඇල උස නෙමෙයි. යම් හේකින් ඔබට ගාණක් දෙන්න පුළුවන් අදාළ ඇල උස දීලා පරිමාව හොයන්න නම් එහෙමනම් ඔයාට ඒ ඇල උස භාවිතයෙන්
මේ උස හොයන්න වෙනවා. ඒකට පයිතගරස් කියන ප්‍රමේය භාවිත කරන්න වෙනවා. එහෙම ගණන් නිදසුන් සමග අපි ඉස්සරහට හදමු. අන්න ඒත් එක්කම දැන් අපි මේ විදියට මෙයා හදාගෙන යමු. ශීර්ෂය හොඳට මතක තියාගන්න. ශීර්ෂය උස තමයි අවශ්‍ය. අන්න ඒ උස තමයි මේ 12 කියලා කියන්නේ. ඉතින් අපි කැපෙන පද කපලා සුළු කරලා බලමු. හරයට ලවයේ අහෝසි වන තැන් තියෙනවා. මේ හරයට මේ ලවයේ අහෝසි වෙද්දී 7ට 7 3ට 3 වේ 1ක් සහ 12ට 3 වේ 4ක් ලෙස කැපිල යනවා. 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 4ක් අපිට එනවා. 22 7ෙන් ගුණ කරාම අපි දන්නවා 154යි කියලා. එයා ගුණ කරනවා 4ෙන්. ඕක ගුණ කරන ලේසිම ක්‍රමය තමයි 150 4ක් 600යි 4 4 16යි. අපිට පුළුවන් 616ක් කියලා මෙයා ලියන්න ඝන සෙන්ටිමීටර් වලින්. ඔන්නෝක තමයි නිදසුන් එකෙන් අපිට දීලා තිබ්බේ. ඔන්නෝයි නිදසුනත් එක්ක අපි අභ්‍යාසයට යමු. අභ්‍යාසයෙන් අපි තව දුරටත් ඉගෙන ගමු. කේතුවක, ඒ කියන්නේ ඝන සුජූත කේතුවක, එහෙම නැත්නම් ඒක ඝනද කුහරද කියන එක අදාළ නැහැ පරිමාව සම්බන්ධ වහල නිසා. ඝන හෝ කේසු කුහර සුජූත කේතුවක පරිමාව සොයන්න අභ්‍යාස තුලින් අපි හොඳින් සාකච්ඡා කරමු. ඉතින් එහෙමනම් අපි යමු අභ්‍යාසයට. අරය 7 cm ද උස 12 cm ද වන කේතුවක පරිමාව අහනවා. පරිමාව අපි දැනගත්ත පරිමාව 3 1 5r වර්ග h කියලා. ඉතින් පුතේ අපි දැන් දන්නවා 3 1ට 3 1 ආදේශ කරලා 5 වෙනුවට 22 බෙදීම 7 ආදේශ කරලා r වෙනුවට දාන්න. අරය දීලා තියෙනවා 7 නැවත 7 ගුණ කරමු r වර්ග නිසා h h කියලා දාමු උස 12 නිසා. ඉතින් දැන් බලමු කැපෙන පද කපලා ඉවත් කරලා මේ 7ට මේ 7 කැපිලා ඉවත් වෙලා යනවා. 3ට 3 1යි 12ට 3 ව 4යි. අපිට දැන් ඉතුරුනා 22 ව 7 ගුණ කිරීම 4. 22 ව 7ක් 154 ගුණ කිරීම 4 අපිට ගන්න පුළුවන් 616යි ඝන සෙන්ටිමීටර් කියලා. ඉතින් අපි යමු ඊළඟ අභ්‍යාසයට. 20 විස්කම්බය 21 cm ද උස 25 cm ද වූ කේතුවක පරිමාව ගණනය කරන්න කියලා කියනවා. පරිමාව සම්බන්ධ සූත්‍රය අපි දැනටවත් දන්නවා. පරිමාව සමානයි 3n 1 πr වර්ග h කියලා අපි දැනගනිද්දී පරිමාව සමාන වෙනවා 3n 1ට 3n 1 එහෙම ආදේශ කරමු. 5 වෙනුවට 22 වෙදීම 7 ආදේශ කරමු. r වෙනුවට දැන් තියෙන විස්කම්බය, විස්කම්බය වගේ දෙක භාගයක් කියලා අපි දන්නවා. r කියන්නේ 21 වෙදීම 2 නැවතත් ආයි 21 වෙදීම 2කින් ගුණ කරමු r වර්ග නිසා. h වෙනුවට අපිට දීලා තියෙනවා 25ක් කියලා. ඔන්න ඔය සියලු ප්‍රකාශනය සුළු කරාට පස්සේ අපි හොයන පරිමාව අපිට ලැබෙනවා. කලින් වගේමයි කැපෙන පද කපල ඉවත් කරමු. අපි දන්නවා 7 3 21යි. එහෙනම් මෙතන 21ට මේ 21 ඉබේම කැපිලා යද්දී මේ දෙකට මෙතන 11ක් බවට පත් වෙද්දී අපිට දැන් ඉතුරු වෙනවා 11 ගුණ කිරීම 21 ගුණ කිරීම 25, 11 ගුණ කිරීම 21 ගුණ කිරීම 25 බෙදීම 2. තවත් කැපෙන පද කැපෙන්නේ නැති නිසා අපි සාමාන්‍ය විදිහට සුළු කරලා බලමු. දැන් අපිට තියෙනවා 21 ව 11ක් සහ 25ක් ගුණ කරන්න. 21 ව 11ක් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් ඕනම සංඛ්‍යාවක් 11ෙන් ගුණ කරන්න ලේසිම ක්‍රමය තමයි 10ෙන් ගුණ කරන්න. 21 10ෙන් ගුණ කරාම 210යි. ආයි 21ක් එකතු කරන්න. ඒතර 11ෙන් ගුණ කරා හා සමානයිනේ. 10ෙන් ගුණ කළා ඒ වගේ එක ගුණ කොටසක් එකතු කරන්න. ඉතින් 21 10ෙන් ගුණ කරාම 210යි. 210ට එකතු කරමු 21 එක කොටසක්. 210ට 21ක් එකතු කරාට පස්සේ 231යි ගුණ කිරීම 25 බෙදීම 2. දැන් ආයි බලමු 231 25ෙන් ගුණ කරලා 231 25ෙන් ගුණ කරන්න ලේසිම ක්‍රමය තමයි. අපි දන්නවා 10ෙන් ගුණ කරන්න, නැවත 10ෙන් ගුණ කරලා ඒ දෙක එකතු කරන්න, නැවත 5ෙන් ගුණ කරපු කොටසක් එකතු කරන්න. ඔන්න ඔය විදියට අපිට ගන්න පුළුවන් 231 25ෙන් ගුණ කරාම කීයද කියලා. එතකොට අපිට එනවා 2887.5.
ගණ සෙන්ටිමීටර් වලින් පරිමාව ලියන නිසා. ඉතින් අන්න එහෙමනම් ඊළඟ අභ්‍යාසෙත් ඊළඟ ගානත් අපි කරලා බලමු. තරමක් වෙනස් විදියක ගානක් කරලා බලමු. හොඳින්ම තේරුම් ගැනීම සඳහා. මොනව කරත් අපිට එකම උත්තරය තමයි එකම සමීකරණය තමයි තිබ්බේ. 3n 1 πr² h කියන සමීකරණය. හත් වෙනි ගාන අරන් බලමු. තරමක් වෙනස් වගේ පේන නිසා. පතුලේ පරිධිය 44 cm වූ සුදු කේතුවක ඇල උස 25කි. කේතුවේ ආධාරකය උස පරිමාව සහ ගණනය කරන්න. ඉතින් දැන් අපිට කේතුවක් දීලා තියෙනවා. මම යාන්තමින් කේතුවක් ඇඳ ගන්නම්. අන්නේ කේතුවේ ඇල උස තමයි අපිට දීලා තියෙන්නේ. හැබැයි අපිට දීලා නැහැ. ශීර්ෂයේ උස ඇල උස විදියට අපිට කියලා තියෙනවා 25ක් කියලා. ඒ කියන්නේ මං අර මං කලින් කිව්ව මේ ඇල උස තමයි 25ක් කියලා දීලා තියෙන්නේ. අරය දීලා නැහැ. හැබැයි අපිට දීලා තියෙනවා පතුලේ පරිධිය. ඒ කියන්නේ මෙන්න මේ වටේ දිග අපිට දීලා තියෙනවා 44යි කියලා. ඉතින් අන්නේ පරිධිය 44 නම් අපිට අරය හොයාගන්න පුළුවන්. ආධාරකයේ අරය හොයාගන්න පුළුවන්. අපි දැන් බලමු අරය හොයාගන්නේ කොහොමද පරිධිය දීලා තියෙන අවස්ථාවක. ඉතින් දැන් හොඳින් තේරුම් ගන්න අපිට යම් කිසි වෘත්තයක පරිධිය හොයන්න පුළුවන් 2πr වලින්. 2πr කියලා කියන්නේ යම් කිසි වෘත්තයක පරිධිය. එහෙම නැත්නම් 5d වලිනුත් ගන්න පුළුවන්. එයා සමාන වෙනවලු 44ට. 2 කියලා කිව්වේ 2මයි 5 කියලා කිව්වේ 22 බෙදීම 7යි ගුණ කිරීම r සමානයි 44යි. මෙයා තවදුරටත් සුළු කරමු. සමාන ලකුණෙන් දෙපස සමාන පද කපන්න පුළුවන්. දෙවරක් 22 44යි. මේ 44ට මේ 44 කැපිලා ගියාම r සමානයි 7යි. එහෙනම් අදාළ ආධාරකයේ අරය 7 cm කියලා අපි දැක්කා. දැන් අපි අහනවා ඊට පස්සේ උස කීයද කියලා. එහෙමනම් මේ අදාළ ආධාරකයේ අරය 7යි නම් මෙන්න මේ කොටස 7යි. නමුත් අපෙන් අහන්නේ මොඳින් බලන්න ශීර්ෂයේ උස කීයද කියලා. ශීර්ෂයේ උස ත්‍රිකෝණයකින් වගේ කොටසකින් පෙන්නුම් කරන නිසා මම මේ ත්‍රිකෝණය මෙන්න මේ විදිහට ඇඳ ගන්නම්. ඇඳගෙන බලමු. කොහොමද අදාළ ශීර්ෂයේ උස ගන්න කියලා. දැන් ඔබට පේනවා ඇති මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තමයි මෙන්න මෙතන නිරූපණය වෙන්නේ කියලා. හොඳින් බලන්න මෙයා සුජුකෝණී ත්‍රිකෝණයක් වෙනවා. මොකද සුජුත කේතුවක හරියට මෙන්න මෙතන 90ක් වෙන නිසා. එතකොට මෙයා අංශක 90ක් වෙනවා නම් මෙයා සුජුකෝණී ත්‍රිකෝණයක්. ඒ වගේම මෙන්න මේ උස මම දන්නවා 25යි කියලා. මේ ඇල උස 25යි නම් මේ පැත්තෙත් ඇල උස 25ම තමයි. මෙයා 25යි කියලා දන්නවා. අරය 7යි කියලා දන්නවා. මගෙන් මේ උස තමයි අහන්නේ. ඔන්නතර තමයි අපේ විද්‍යාඥයෙක් මතක් වෙන්නේ පයිතගරස් කියලා. පයිතගරස් කියන විද්‍යාඥය කිව්වා යම් කිසි සුජුකෝණී ත්‍රිකෝණයක කර්ණීය මත ඇදී සම චතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි මත පාද දෙක මත ඇදී සම චතුරස්‍ර වල වර්ගඵල වල එකතුවට සමාන වේ කියලා. එය සංක්ෂිප්ත වශයෙන් අරගෙන අපි මේ විදිහට කියනවා කර්ණීය වර්ගයේ 25 නම් 25 වර්ගය සමාන වෙනවා කියලා 7 වර්ගය ධන මම මේ හොයන x නම් x ගේ වර්ගයට. ඉතින් දැන් x වර්ගය තමයි මම හොයන්න හදන්නේ. 25 වර්ගය 25තරක් 25 625ක් වෙද්දී 7 වර්ගය 49ක් වෙද්දී මෙයා x වර්ග ලෙස එහෙම්ම තියෙනවා. ඉතින් එහෙමනම් 625ෙන් 49ක් අඩු කරලා බලමු. මෙයා මේ පැත්තට ආවම 625 අඩු කිරීම 49 සමානයි x වල වර්ගයට. ඉතින් අපි දැන් බලමු 625ෙන් 49ක් අඩු කරලා ඉතින් අපිට පිළිතුර වේදියට එනවා 576ක්. එහෙනම් x වර්ග සමානයි 576යි කියලා ඉද්දී x සමානයි 576 වර්ගමූල 24යි කියලා දාන්න පුළුවන්. සාමාන්‍ය පෙළ අවධියේදී මහවට හිතුවෙන්නේ නැතත් හොඳින් මතක තියාගන්න x ඕනම අගයක වර්ගමූල ගණිතය දන හොරින කියලා ප්‍රකාශන දෙකක් එනවා. නමුත් මෙහිදී ඍණාගයක් වෙන්න බෑ. අපි මේ හොයන්නේ කේතුව කුසක් නිසා. උසක් කවදාවත් ඍණක් වෙන්න බෑ. ඒ නිසා ධනාගය විතරයි අපි කොහොමත් මේදී සලකාවල් වුණ ලබන්නේ. ඉතින් x වෙනුවට ආවේ 24ක්.
ඉතින් අපි දැන් එයා ලියලා බලමු. එහෙනම් අදාළ ඇලවුස 24ක් කියලා මට තවදුරටත් ලියන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙයා මෙතන 24 කියලා දාගන්න. එතකොට දැන් අපි අරය හොයලා ඉවරයි. ඒ වගේම සිලින්ඩරයේ ශීර්ෂයේ උස හොයලා ඉවරයි. දැන් අපෙන් අහනවා පරිමාව. පරිමාව හොයන සූත්‍රය අපි දැනටමත් දන්නවා. ඕනම වස්තුවක ඕනම සුජූත කේතුවක පරිමාව හොයන්න නම් අවශ්‍ය පරිමාව සොයන සූත්‍රය අපි දැනගත්තා. පරිමාව සමානයි 3/1 pi r වර්ග h කියලා. එහෙමනම් ආදේශ කරමු 3/1 එහෙම්මයි. pi කියන්නේ 22 පෙදීම 7යි. r කියලා කිව්වේ 7යි. 7 ගුණ කිරීම 7යි. h කියලා කිව්වේ 24යි. කැපෙන පද කපලා ඉවත් කරලා බලමු අවසාන පිළිතුර විදියට මොකක්ද එන්නේ කියලා. හරියට ලවයට කැපෙන පද කපලා බලමු. 7ක් 7ට 7 කැපිලා යද්දි 3ට 3ව 1යි 24ට 3ව 8ක් බවට පත් වෙද්දී උඩ ඉතුරු වෙනවා 22 වෙදී ගුණ කිරීම 7 ගුණ කිරීම 8ක් කියලා. ඉතින් අපි දන්නවා 22ව 7ක් 154යි කියලා. එයා වගේ 8 ගුණයක් තමයි දැන් අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඒ අවශ්‍යතාවය 1232 ඝන සෙන්ටිමීටර් බවට පත් වෙනවා කියලා. එහෙමනම් යම් කිසි ඇලවුසක් දීලා තියෙද්දී හේතුවක සිට උස දැනගන්න අපි දැනගත්තා. පරිධියක් දීලා තියෙද්දී අරය හොයාගත්ත දැනගත්තා. ඒ වගේම අදාළ සුජූත හේතුවක පරිමාව හොයන්න අපි ඉගෙන ගත්තා. අපි තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔබෙන් බලාපොරොත්තු වෙලා තියෙන සීමාව මොකක්ද කියලා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්. ඉතින් අපි මේක අරමුණත් මේකම තමයි. අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරමු. අපිත් එක්කම රැඳීලා කියලා අපි විශ්වාස ඉඳී කියලා අපි විශ්වාසයෙන් හැතුව. හොඳයි, එහෙමනම් අපි දැන් පිරමීඩියක පරිමාව ගැන කතා කරලා හේතුවක පරිමාවක් ගැන කතා කරපු අපි දැන් ආව ගෝලයක පරිමාවක් ගැන කතා කරන්න. ගෝලයක පරිමාව හොයන ක්‍රමය තමයි කෙලින්ම අපි දන්නවා පරිමාව සමාන වෙනවා ගෝලයක 4 වෙදීම 3යි 5r ඝනය. හොඳට මතක තියාගන්න r ඝනය කියන ප්‍රකාශනය සම්බන්ධ වෙන්නේ ගෝලයක පරිමාව සම්බන්ධව කතා කරද්දී විතරයි. මෙතෙක් ඒ ආරෙන් අනිත්‍යම සූත්‍රයක මාරු වර්ග සූත්‍ර තියෙද්දී ගෝලයක පරිමාවක් ගැන කතා කරනවා නම් 3/4 πr ඝනය කියලා අපිට එනවා. ඉතින් අපි සාකච්ඡා කරමු තවදුරටත් කොහොමද මේ වලින් ගැටළු විසඳන්නේ කියලා. හොඳයි, එහෙමනම් අපි බලමු 5/3 අභ්‍යාසය කතා කරලා. අරය 7 cm ලූප ගෝලයක පරිමාව අහනවා. පරිමාවේ සූත්‍රය අපි දන්නවා ගෝලයක මොකද්ද කියලා. 3/4 එහෙම නැත්නම් 4 බෙදීම 3යි 5r ඝනය කියලා පත්ෙtti. 4ට 4 දාලා 3ට 3 දාලා 5 වෙනුවට 22 බෙදීම 7 දාලා r වෙනුවට අපිට දාන්න පුළුවන් array කීයද කියලා. array මේකේ දීලා තියෙනවා 7ක් කියලා. එහෙනම් 7 තුන් පාරක් වැඩි වෙනවා කියන එක තමයි මේ අර්ථවත් වෙන්නේ. 7 තුන් පාරක් වැඩි වෙනවා කියන එක. කැපෙන පද කපල ඉවත් කරලා බලමු. තවදුරටත් ප්‍රකාශනය සුළු කරගන්න ලේසි වෙනතුරු 7ට 7 කැපිලා යනවා. තවත් පද කැපෙන්නේ නැති බවක් පෙන්눔 වෙන පේන්නේ. එහෙමනම් අපිට දැන් සිදු වෙනවා 4 22 න් ගුණ කරාම 88ක් බවට පත් වෙනවා. 7ක් 7 49ක් බවට පත් වෙනවා. ඒ වගේම යට 3ක් වෙනවා. මේ ප්‍රකාශනය සුළු කරලා බලන්න කීයද එන්නේ කියලා. ඉතින් අපිට එනවා පිළිතුර විදියට 1437.3 ඝන සෙන්ටිමීටර් වලින්. අපි තවත් ගානකට ගිහිල්ලා බලමු මොකක්ද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ ගානේ දෙවෙනි ගාන අපිට කියොත් විශ්කම්බය 9 cm ගෝලයක පරිමාව බව පෙන්වන්නලු. මෙන්න මෙයා බව පෙන්වන්නලු. විශ්කම්බය මෙහ දීලා ගෝලයේ පරිමාව මෙන්න මෙයා කියලා අපිට පෙන්වන්න කියලා තියෙනවා. ඉතින් සංකල්පය එකයි. පරිමාව අපි දැනගත්තා 4 බෙදීම 3යි 5r ඝනය කියලා. ඉතින් 4ට 4 ආදේශ කරලා 3ට 3 ආදේශ කරලා 5 වෙනුවට 22 බෙදීම 7 ආදේශ කරලා r වෙනුවට array වෙනුවට දීලා තියෙන විශ්කම්බයේ දෙකෙන් බෙදුවම array එනවා කියලා අපි දන්නවා. එහෙමනම් 9 බෙදීම 2 වතාවක් 9 බෙදීම 2 වතාවක් 9 බෙදීම 2 කියලා දාන්නම් r ඝනයට.
සමීකරණ කිසිදු වෙනසක් කරේ නැහැ. විෂ්කම්මය ආරයට පරිවර්තනය කරේ කියතරයි මං කරේ. දැන් කැවෙන බද කපලා ඉවත් කරලා බලමු. කැපෙන බද ගැන කතා කරද්දී අපි දන්නවා මේ තුනට මෙතන කැපෙන්න පුළුවන් තුනක් විදියට ඒ වගේම මේ දෙවරක් දෙක හතරයි මේ හතරට මේ හතර කපල ඉවත් කරන්න පුළුවන් ඒ වගේ මෙතන දෙකට මෙතන 11ක් බවට පත් කරන්න පුළුවන් දැන් අපිට තවත් ඉතුරු වෙලා තියෙනවා 11 හා ගුණ කිරීම 3 ගුණ කිරීම නම්වරක් 9 81 බෙදීම 7 කියලා දැන් අපි මෙයා තවදුරටත් සුරු කරලා ඒ කියන්නේ ලවය ගුණ කරලා අපි හරයෙන් බෙදලා ලවය හරය හතින් බෙදලා බලමු කොහොමද අපි පිළිතුර එන්නේ කියලා. එතකොට අපිට පිළිතුර එන්න ගන්නවා උඩ සුළු කරාට පස්සේ 2673 බෙදීම 7 මෙයා අපිට ලියන්න පුළුවන් 763 වතාවක් 7න් 5 කියලා මොකද 7 මේ විදිහට අපිට ලියන්න පුළුවන් මිශ්‍ර භාගයක් ඉතින් මිශ්‍රම භාගයක් පැමිණෙන්නේ මිශ්‍රම භාගයේ මිශ්‍ර භාගයක් විදිහට මේ විදිහට ලියන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ සාකච්ඡා කරමින් ආවේ පරිමාව සම්බන්ධව පරිමාවක් කියලා කියන්නේ යම් කිසි වස්තුවක් අවකාශයේ ගන්නා ඊට ප්‍රමාණය. මගේ පරිමාව ඒ කියන්නේ මම අවකාශයේ ගන්නා ඊට ප්‍රමාණය. ඔබේ පරිමාව ඔබ අවකාශයේ ගන්නා ඊට ප්‍රමාණය. නමුත් අපි දැන් කියුවේ ඔබත් මගේ පරිමාවන් සම්බන්ධව නෙමෙයි. ප්‍රධාන වස්තුන් තුනක පරිමාවන් ගැන අපි කතා කරා. එකක් තමයි පතුල සමචතුරස්‍රාකාර හැඩයක් වූ කේතුවක පරිමාව ගැන කතා කරා. තමයි පිරමීඩයක පරිමාව ගැන කතා කරා. ඒ වගේම සුජීවිත කේතුවක පරිමාවක් ගැන කතා කරා. අපි දැන් අන්තිමට ගෝලයක පරිමාවක් ගැන කතා කරා. ඔන්න ඔය පරිමාවන් ගැන අපි විස්තර ඇතුව සාකච්ඡා කරා. ඒ වගේම පාඩම සාරාංශගතකරණයක් කරා. ඒ වගේම අභ්‍යාසයන් සාකච්ඡා කරා. අයින් අපි බලාපොරොත්තු වුණේ අර මා කලින් සඳහන් කළ විදියට අන්තර්ජාලය තුලින් දෙපා වලටම අධ්‍යාපනය ලබා ගැනීමට. ඉතින් ඒකේ වරමුණ විදියට අපි තවදුරටත් මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඒ අරමුණත් එක්කම දැන් කතා කරද්දී ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ අයි අපි මේ විදියට කතා කරේ කියලා. අපි අද කතා කරේ 11 ශ්‍රේණිය ගණිතයේ 5 වෙනි පාඩම. අපි දැන් තවත් පාඩම සමග ඉස්සරහට හමු වෙන්න බලාපොරොත්තුවක් වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකත් පෙර වීඩියෝ එකත් සියල්ලම නරඹා ඇති කියලා විශ්වාස කරනවා. එතෙක් ඉතින් අපිට අපි අද නවතින්නයි සූදානම. තවත් දවසක තවත් වීඩියෝ අලුත් වීඩියෝක් එක හමු වෙමු. එතෙක් ඔබට ජය ප්‍රාර්ථනා කරමින් අදට මම නිහඬ වෙනවා.